అయిపోవాన్ అదే చూటి డోల పుట్టాలట ఉన్నతీసా దత్తావా పుట్టాలట కొంత దేవల్ గెన కొంత దేయా కియల దేన తమాయి టీచర్ద పంతియట ఆవే దెం పుట్టాల బలన వేసి అద టీచర్ నా ముకు తరగిన వీళ్ళత్ నే ఎహెమ నేరు పుట్టే ఓ అద పుట్టాలట టీచర్ అన్నే पौड़ी आवाज़ आते हैं देन, छोटी कतावक किया नहीं आने, उताला आसाई दाहगे नहीं ना, आसाई नहीं द, अभी देख पाहुगी दवस टिके म, लक्षण देवल है दुआ, लक्षण कता ऐहुआ, तुम्हें नहीं द पते, देख अब टीच केरे देन नहीं आने, उताला तर, वैदगत पेन पादमा, उताला महायोधी हरी उसाई अभी वाके नहीं याला हरी मलोको याला जात मिही मलोको ही तो पाये लोको ही आप इधर वैरिया हरी मलोको ही याला तमाय में वैव हैदे हुए पुते ओ राजतुमा दशमा हायो दियो दाला तमाय में वैव हैदु हुए ओ इतने अभी किने गाने आने मिथन पेन में बोताल मधुर बोन अत्र पाविचर पुलवांदे अरे अभी देना गानो ना नहीं था अभी वैवा पीरिसिंदू ना तिया गाना ओह ओह मैंने मैं वैवा पीरिसिंदू ये पुताल ने पेन आता मैं इतना तिया ना मैं बोताल चाराव खूनु ये वाके देवल डाला नहीं था पुते ओह एक तमाई अभी ये वाके देवल डाना होंडा नहीं तो मैंने था पुते एम पुताल ने पेन आता मैं मोनो आता मैं टीचर के आते टीए अम्मल किरोने मेवाद मे बोत
ටීචර් ගැත්තේ තියනවා දැන් මේ බොත්තම් තියනවා මෙන්න මද්දටි ඈත තියනවා මේ බලන්න මද්දටි ඈත සියම් බලන්න පබලුත් තියනවා ටීචර් ගැත්තේ පුතාලට දැන් පේනවා හරි පුතාලට අම්මලා ගෙදරදී මේ වගේ දේවල් අල්ලන්න දෙනවද නැහැ නේද අපි මේ වගේ දේවල් අල්ලන්න හොඳ නැහැ එහෙම නේද පුතේ පුතාල මේ වගේ දේවල් අල්ලන්න හොඳ නැහැ. ඕ එතකොට මේවෙන් මොකද්ද වෙන්නේ? මේවෙන් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්. එහෙම නේද පුතේ? මේ වගේ චූටි චූටි දේවල් වලින් අපිට අනතුරු සිදු වෙන්න පුළුවන්. මේ පේනවද මේ මතටිය ඇට? නේද පුතේ? අපි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. චූටි පුතාල විදියට අපි මේ වගේ දේවල් දැක්කහම අම්මා තාත්තට කියන්න ඕනේ. එහෙම නේද පුතේ? बलो කුඹුරු වගේ කරන ගොවි මහත්තුරු නේද ගොවි මාමලා කුඹුරු කොටන්නේ අපිට හාල් ලැබෙන්නේ අන්න ඒ වගේ එතකොට හේන් ගොවිතැන් කරන මාමලා ඉලවලු වවනාය ඒ වගේ අය මෙන්න මේ වගේ කෘමිනාශක බෝතල් පාවිච්චි කරනවා එහෙම නේද ඕ ඒවා මේ වගේ වැව් වලට උදාහරිනවා නේද පුතේ විසි කරනවා මේ වගේ දේවල් මෙහෙම පරිසරයට විසි කරාම වැව්වලට මේවා ගිහිල්ලා පිරෙනවා. වැස්සට ගලාගෙන යනවා වැව්වලට. එහෙම නේද පුතේ? ඔව්, එතකොට ඒ වගේ දේවල් වලින් තමයි මේ වැව් නිතරම අපිරිසිදු වෙන්නේ. නේද? ඔව් පුතේ, ඒ වගේ දේවල් වලින් තමයි නිතරම මේ වගේ වැව් අපිරිසිදු වෙන්නේ. අපි එතකොට මේ වගේ දේවල් හැමතැනටම විසි කරන්න හොඳ නැහැ. පුතාලා වුණත් මේ වගේ දේවල් භාවිතා කරන්න හොඳ නැහැ. එහෙම නේද? පුතාලා වුණත් මේ වගේ දේවල් දැක්කොත් අම්මට තාත්තට කියන්න ඕනේ. අම්මට තාත්තට දැනුවත් කරන්න ඕනේ මේ වස මේවා පාවිච්චි කරන්න පුතාලට හොඳ නැහැ. ඉතින් මේ වගේ දේවල් අපි පරිසරයට නිකම්ම විසි කරන්නේ නැහැ නේද පුතේ? අන්න එහෙම විසි කරොත් තමයි මේ වගේ වැව් අපිරිසිදු වෙන්නේ නේද පුතාලට දැන් පේනව ඇති. මේ වැව අපිරිසිදු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒවා පිරිසිදු කරගන්න ඕනේ අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනේ එහෙම නේද පුතේ එහෙම තමයි නේද එතකොට පුතාලා වුණත් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න හොඳ නැහැ නේද පුතාලා මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ පුතාලා මේ වගේ දේවල් දැක්කත් පුතාලට පුළුවන් මේ දේව හොයාගන්න දැන් පුතාලා දැක්කොත් මේ වගේ මෙන්න මේ වස බෝතලයක් මේ පුතාලට පේනවද ඔන්න මම अंदुरगन्न दालाने මෙන්න මේ වගේ දේවල් වැව්වලට අපි දාන්න හොඳ නෑ නේද? දේවල් වල උනස් තියෙනකොට චූටි පුතාලා දුවලා ඉන්නකොට ඒවා පරිස්සම් නැති තැන් වලින් අරන් තියන්න කියලා අම්මලා තාත්තලාට කියලා දෙන්න ඕනේ පුතාලා. හරි නේද පුතේ එහෙනම්? ඕ පුතාලාගේ යාළුවන්ටත් දැන් පුතාලා දන්නව වස්ස පුතාලා අඳුරනවා. පොඩක් චූටි චූටි දේවල් කුණු කසල ඒ වගේ දේවල් වලින් පුතාලා ඈත් වෙලා ඉන්න ඕනේ. हरिनेर पुते हैं ना उन्नति इच्छा हम पोटी वैदक करने तमाय याने
ફૂટાલા ગયા તે ફૂટાલા કે ફોન ને કે તીએ ને વાની અમળા ફૂટાલા તે કે ઇન્ન વૈતી તેમ પીટ તક્કાલા ફૂટાલા અપિરિસિંદુ વેવક પિંતુરિયા કરાં એવન્ન મતે એટકોટ બલાન્ન પોલવાન તેમ ફૂટાલા દાન્નો એટકોટ પિરિસિંદુ વેવક કોહોમદ તીએન્ને અપિરિસિંદુ વેવક કોહોમદ તીએન્ને કેલા ફૂટાલા દાન્નવા કેલા મત દેનગાન્ન પોલવા දැන් පුතාලට පේනවද මෙන්න පිරිසිදු වේවක් මෙන්න අපිරිසිදු වේවක් මාමලා ඒක සුද්ධ කරනවා පුතාලට පේනව නේද මාමල වේව සුද්ධ කරනවා ඔව් හරි ඔන්න පුතාලා එහෙනම් එවලා තියෙන්නේ ටීචර්ට පින්තූරු එවලා තියෙන්නේ ඔව් සනයි ඌ පුතාලට දැන් පුළුවන් එහෙමනම් නේද දැන් පුතාලා අඳුරනවා පිරිසිදු වේවක් කොහොමද කියලා පුතාලා අඳුරනවා හරි පුතේ එහෙනම් පුතාලා දැනුවත් වෙලා ගෙදර ආවත් දැනුවත් කරන්න පුතාලගේ යාළුවන්ටත් මේවා කියලා දෙන්න අහිතකර දේවල් කිසිම දෙයක් පුතාලා අල්ලන්න කරන්න යන්න එපා මේ වගේ දේවල් අපි වැව් වලට දාන්නත් හොඳ නෑ එහෙම නේද පුතේ ඔව් සත්තු වතුර බොනවා එතකොට අපි සත්තුන් මැරෙනවා නේද පුතේ ඔව් අපි ඒ හින්දා මේ වගේ දේවල් වැව් වලට මුදා හරින්න හොඳ නැහැ අගේ පුතාලා චූටි පුතාලා දුවලා හොඳින් මේ ගැන දැන් දන්නවා පුතාලා දැන් දැනුවත් දැන් පුතාලට පුළුවන් හැමෝටම කියලා දෙන්න හරි පුතේ එහෙනම් පුතාලා පරිස්සමෙන් ඉන්න ඕනේ දැන් ඉදිරියට පුතාලා දන්නවා කොහොමද පරිස්සම් වෙන්නේ අහිතකර දේවල් පුතාලා පාවිච්චි කරන්නේ නැහැ දැක්කත් ඒවා අම්මලට තාත්තලට කියන්න ඕනේ කියලා පුතාලා දන්නවා එහෙම නේද ඔව් එහෙනම් පුතේ ටීචර් ගිහිල්ලා එන්නම් අදට පුතාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ ආයුබෝවන් ආයුබෝවන් මම අමිතා ගයන් රාමනායක දකුණු ආසියා අන්තර්ජාතික කුසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාලි රැකවරණය සහ සංවර්ධන පිළිබඳ ඩිප්ලෝමාව හදාරනවා අද මගේ පාඩමේ සංවර්ධන අංශය උනේ සෞඛ්‍ය හා කායික අනුවංශය සෞඛ්‍ය විශේෂී අංශය පෞද්ගලික සුරක්ෂිතතාවය වාරයේ තුන්වන වාරය තේමාව රටේ ඉතිහාසය අනු තේමාව වැව නිපුණතාවයේ වැව සුරකිමු අවුරුදු 4 5 වයස්කාණ්ඩයේ කාලයේ විනාඩි 20යි දැනුම විදියට මම පාඩමේ අරගත්තේ තමාට හානි කර දෑ පිළිබඳ දැනුවත්කේ ඒවා තෝරයි සිසුන් ගුරුතු ආකල්ප විදියට සිසුන් ගුරුතුමිය සමග හානි කර පුරුදු පිළිබඳව සාකච්ඡා කරයි කුසලතා විදියට සිසුන් හානි කර දෑ ඉක්මනින් සොයාගනි ඉගෙනුම් ඉගෙනුම් ක්‍රමයේ ඍජුඵලදායි අත්දැකීම් ඉගෙනුම් ආධාරක විදියට මම සාදාගත් කෘමිනාශක බෝතලයක් මේ පපලු බොත්තන් වගේ ටිකක් අරගෙන තිබ්බා මං ඡායාරූප කිහිපයක් පාවිච්චි කළා පිරිසිදු වේවක අපිරිසිදු වේවක කෘමිනාශක බෝතල් වස බෝතල් කියන මාත් කියලා දරුවන්ට මම පෙන්නලා දුන්නා ආයුබෝවන් කියලා මම පාඩමට ප්‍රවේශ වෙලා මගේ පිටිපස්සෙන් පේන ඡායාරූපේ මොකක්ද කියලා විස්තර කළා වේව විස්තර කළා එත්ම කොහොමද අපි හානිකර ද්‍රව්‍ය කියන්නේ මොනවද දරුවෝ කොහොමද ඒ වගේ ඒවායින් ඈත් වෙලා ඉන්නේ ඒතකොට දරුවෝ කොහොමද ඒවායින් ආරක්ෂා වෙන්නේ මේ වගේ වැව් වලට ඒ වගේ දේවල් අපි මුදා හරින්න නරකයි අපි මේ වැව් කියන ඒවා සුරක්ෂිත වැව් සුරකින්න ඕනේ කියලා ඉවර වෙලා මම දරුවන්ට කියලා දුන්නා මේ වස බෝතල් වගේ දේවල් වැව් වලට දැම්මහම සත්තු මැරෙනවා වතුර බොන ඒ වගේ දේවල් මම දරුවන්ට කියලා දුන්නාද එතකොට මම අපිරිසිදු වැවක පින්තූරයක් එවන්න කිව්වා මට ඒ වෙලෙම WhatsApp එකට විනාඩි ගානක් ඇතුළත දරුවෝ මට ඒක දෙව්වා. ඉතින් ඒ වගේ තමයි අද මගේ පාඩම ගලාගෙන ගිහින් මම ප්‍රතිපෝෂණය විදියට අපි ඉගෙන ගත්ත සියල්ලම ගෙදර අම්මට තාත්තට යාළුවන්ට කියලා දෙන්න කියලා කිව්වා. මේ කොහොමද කෘමිනාශක බෝතල් මේ වගේ දේවල් වලින් දරුවෝ ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ වගේ දේවල් පරිසරයට මුදා හරින්නේ හොඳ නැහැ. මේ වගේ දේවල් වැව් වලට දාන්න හොඳ නැහැ. වැව් සුරකින්න ඕනේ කියලා මම දරුවන්ට කියලා දුන්නා. වගේ නිදිරි පෝෂණය විදියට මේ වගේ අහිතකර ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ කියලා මම දරුවන්ට තදින්ම අවධාරණය කළා. එහෙමයි අද මගේ පාඩම ගලා ගියේ. බොහොම ස්තුතියි.